नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। सार असारे सार मतिनो सारे चासार दस्सिनो ते सारं नाधिगच्छन्ति मिच्छा संकप्प गोचरा सारं च सारतो ज्ञात्वा असारं च असारतो ते सारं अधिगच्छन्ति सम्मा संकप्प गोचराती। करुणावंत सदहवत पिन्वतुनि सदहवत पिन्वतियनि मैं पिन्वा सैम दिनाम मैं मोहते सरसेन्ने तमंग जीवित काले करगान्न वैड कटयुतु अतरे इतामत्म वटिना कटयुत्ता क्रियावक सिद्ध करगान्नट लौतुरा सम्मा सम्बुद्ध पियानन वहनसेगे पिरिसिदु उतुम श्री सद्धर्मयिन बनपद्याक श्रवणे करन आसावक कोनेकमक हेंगीमक बलापुरुत्तुवक तेतिकरगनाई मैं पिन्मतुन सैम दिनाम तेन्पत्तिला निहांडवे बोम श्रद्धाविन बलागने इन्ने अदमे वासनावंत धर्म देशनामे पिन्कमे दायकत्वे दरन्ने පිය සෙවන නෙළුව යගිරළ කියන ලිපිනෙහි පදිංචි වෙලා ඉන්න වෛද්‍ය දමයන්ති වීරසිංහ මහත්මිය සහ වසන්තා මානෙල් මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් ඒකරාසි වෙලා මීට වසර 10කට පෙර ආතුව තමන්ගේ අතරින් වියෝවන්නට යෙදුණු දයා සෙනවිරත්න ආදරණීය මෑණියන් වහන්සේටත් ඒවාගේම පියසේන මුදලාලි ආදරණීය පියාණන් වහන්සේ ඇතුළු පරම්පරාගතව සහ සංසාරගතව මිය පරලව යන්නට යෙදුණු ඥාති සමූහය සිහිපත් කරගෙන එයාට පින් අනුමෝදන් කිරීමේ මුඛ්‍ය පරමාර්ථයේ හිතේ ඇති කරගෙන තවත් අරමුණු බලාපොරොත්තු කිහිපයක් හිතේ තැන්පත් කරගෙනයි මේ උදාරතර පින්කම සිද්ධ කරන්නට අදහස් කරගත්තේ කල්පනා කරගත්තේ මේ ධර්ම දේශනාව තමන් ශ්‍රවණය කරන ගමන් බණ අසන රුචියක් කැමැත්තක් ආසාවක් ඕනෑකමක් තියෙන විශාල පිරිසකට බෞද්ධයා රූප වාහිනිය හරහා ශ්‍රවණය කරන අවස්ථාවත් අපේ පින්මතුන් විසින් උදා කරන්නට යෙදුණා. ඒ නිසා ධර්ම දානමේ පින්කමක් විදිහටත් ධර්ම ශ්‍රවණමේ පින්කමක් විදිහටත් ධර්ම දේශනාමේ පින්කමක් විදිහටත් කියන ආකාර තුනකින් මේ උතුම් පින්කම සිද්ධ කරන්නට අපේ පින්මතුන් සූදානම් වෙනවා. පින්නතුනි ජීවත් වෙලා ඉන්න යම් කෙනෙක් මිය පරලව ගියාට පස්සේ ඒ අය වෙනුවෙන් පින් සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්නටයි කියලා අවවාද උපදේශ දේශනා කළේ අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පමණයි. මේ ලෝක ජීවත් වෙන විවිධ ජාතීන් නොයෙක් ආගම් අදහන සහ ආගම් අදහන්නේ නැති කියලා ಜಾති දෙකක් ඉන්නවා. ඒ සෑම කෙනෙක්ම පින්වතුනි තමන්ගේ නමින් මිය පරලව යන අය සිහි කරලා යම් යම් දේවල් සිද්ධ කරනවා. නමුත් මේ පින් අනුමෝදන් කරනවා කියන කටයුත්ත පින් අනුමෝදන් කරනවා කියන ක්‍රියාව මේ ලෝකෙ සිද්ධ කරන්නේ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිපදින කෙනෙක් විතරයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත් උනුවණින් දැක්කා ජයසිරිමා බෝධිය මුල වැඩ ඉද්දී මේ ලෝක ධාතුවේ ජීවත් වෙන සත්ව වර්ගයා අතරේ එක ජීවියෙක් ඉන්නවා
ඕපපාතික උත්පත්තිය ලබන්නේ ඒ හඳුන්වන්නේ පරදත්තූප ජීවික කියලා අන්න ඒ ආත්ම භාවයට පින් අවශ්‍යයි කියලා මම මාගේ ශරීරයේ පැවැත්ම සඳහා බත් පාන් මාළු ආහාර ජාති ලබා ගන්නවා වාගේ ගවයේ බල්ලෙක් වාගේ සතෙක් ආහාර ජාති ලබාගෙන එයාගේ ශරීරයේ පෝෂණය කරලා පවත්වාගෙන යන්නා වාගේ පරදත්තූප ජීවික කියන සත්වයාට පිනහැර වෙනත් ආහාරයක් නැති බව අපේ බුදුරජාණන් වහන්සේ නුවණින් දැක්කා ඒ නිසා උන්වහන්සේ බොහෝම කරුණාවෙන් බොහොම අනුකම්පාවෙන් දේශනා කරනවා මේ මිය ගිය අයට පින් සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්නට කියලා ඒ නිසා අපේ පින්වතුන් එදා සිට අද දක්වාමත් බුදුදහම විශ්වාස කරන පිළිපදින පිරිසක් තමන්ගේ නමින් මිය ගිය ඥාති සමූහයා සිහි කරලා එයාට පින් අනුමෝදන් කරන්නට විවිධ ආකාරයේ පින්කම් සිද්ධ කරනවා ඒ උතුම් කටයුත්ත තමයි අපේ මේ පින්වතුන් පිරිස සිද්ධ කරන්නේ අම්මා තාත්තා කියලා කියන්නේ අපට අපේ ජීවිතේ ලැබෙන වටිනාම සම්පතක් අම්මගේ වටිනාකම වැදගත්කම තාත්තගේ වටිනාකම වැදගත්කම මෙන්න මෙහෙමයි කියලා වචන වලින් කියන්නට බැරි තරම් අවාච්‍යයි කියලා සඳහන් වෙන්නේ වාච්‍යයි කියන්නේ වචනෙන් කියන්නට පුළුවන් අවාච්‍ය කියලා කියන වචනෙන් කියන්නට බෑ ඒ වගේම අමිලයි කියනවා මිල කියන්නේ මිලක් කරන්නට පුළුවන් අමිල කියන්නේ මිලක් කරන්නට බෑ කියලා ඒ වගේම අතුල්ලයයි කියලා කියනවා තුල්ල කියන්නේ සමාන කරනවට කිරණවට අපි තුල්ලය කරනවා කියන්නේ එහෙම කිරන්න බෑ කියන එක තමයි අතුල්ලය කියලා කියන්නේ එතකොට මෙන්න මේ වාගේ වටිනා ගුණයක් තියෙන අම්මා තාත්තා දෙන්නට සලකන ආකාර දෙකක් අපේ භාග්‍යවතුන් වහන්සේ පින්නතුනි දේශනා කරනවා එකක් ජීවත් වෙලා ඉන්න කාලය තුලදී අම්මා තාත්තා දෙන්න ජීවත් වෙලා ඉන්න කාලය තුලදී ඒ දෙන්න බොහොම සතුටින් තියන්නට ඕනේ එයාලට සෙනෙහස ලැබෙන ආකාරයට ආදරය දැනෙන ආකාරයට කටයුතු කරන්නට ඕන බව අපේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිත කාලය තුල ධර්ම දේශනා කරද්දි දේශනා කරන්නට ඉදුණා අනිත් ආකාරයේ තමයි පින්වතුනි මිය පරලව ගියාට පස්සේ අතචපන පේතානං කාලකතානං දක්ඛිනං අනුපදස්සාමි යන ආකාරයට අපේ අම්මා තාත්තා දෙන්න මිය පරලව ගියාට පස්සේ එයාලට පින් සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්නට ඕනේ. ඉතින් මෙන්න මේ ආකාර දෙක අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි මේ ලෝකේට බිහි කරන් අම්ම විඳින දුක වේදනාව ඔළුවෙන් දකින්න නැතුව හදවතින් දකින්නට ඕනේ. තාත්තගේ කැපකිරීම ඔළුවෙන් නැතුව හදවතින් දකින්නට ඕනේ. එතකොට තමයි ඒ දෙන්න දැනෙන්නට ගන්නෙ. අම්මා ගැන හිතනකොට තාත්තා ගැන හිතනකොට හදවතට අමුතු හැඟීමක් දැනෙනවා නම් ඔබ ඒ දෙන්නට කවදාක්වත් රිද්දන්නේ නැහැ. නමුත් ඔබ ඔළුවෙන් අම්මා තාත්තා ගැන හිතන සෑම මොහොතකම ඒ දෙන්න පිළිබඳව දකින විදිය බලන විදිය වෙනස් වෙනවා. ඒ නිසා මං මගේ අම්මට මගේ තාත්තට ඉතාමත්ම සෙනෙහසින් සලකන්නට ඕනේ. හිතලා බලන්න. කුසක් තුල තියාගෙන අම්මා කියන රත්තරන් ගැහෙනු කෙනා මාස 9හමාරකට කිට්ටු කාලයක් විඳින කැපකිරීම ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. කුසට එන පළවෙනි මාස 3 ඇතුළත ඒ අම්මා කියන රත්තරන් කාන්තාවට දැනෙන අපහසුව, අමාරුව, වේදනාව ඒ සෑම දෙයක් මම දරාගෙන ඉන්නවනේ. මොකද මම දැකලා දෙනේ මම සුදුද කළුද ගෑනුද පිරිමිද ඔය මොකුත් අම්ම දන්නේ නැහැ. කෑම කන්නට බෑ ඔක්කාරට එනවා වමන යනවා. නිදාගත්තට නිදාගන්න බෑ නිින්ද යන්නේ නැහැ. ඇඟ තලලා දාලා වාගේ රිදෙන්නට ගන්නවා. හිස ඇතුලෙන් කැක්කුම එනවා. ඒ එන අපහසුතා වචනවලට පරිවර්තනය කරන්නට බෑ පින්වතුනි. පුදුමාකාර අමාරුවක් දරාගෙන ඒ අම්මා කාලේ ගත කරනවා. ඊට පස්සේ ටිකෙන් ටික කුස ඇතුලේ මා මෝරාගෙන එනකොට අම්මගේ උදරේ ඉදිරියට නිරායනවා. මේ ඉදිරියට නිරායන කොටස අමතර බරක්. ඒ බර දරන විදිහට ඒ අම්මගේ කකුල්, උකුල, කොන්ද මේ සෑම දෙයක්ම සකස් වෙන්නට ඕනේ. ඒ සකස් වෙනවා කියලා කියන්නේ අම්මගේ ඇටකටු සකස් වෙනවා. ඇටකටු වෙනස් වෙනකොට ඒක දරන්න බෑ.
ඒක නිසා කුඳුනාරට පේලියට උකුලට කකුල් වලට ගොඩාක් බලපානවා ඒව ඇතුලෙන් කැක්කුම එනවා පින්වතුනි ඇතුලෙන් කැක්කුම එනකොට මස් වලට පවා බලපානවා නමුත් ඒ වේදනාව ආවාය කියලා කැක්කුම ආවාය කියලා අම්මා බෙහෙත් පෙත්තක් තරම් බොන්නේ නැහැ ඒ වේදනාව දත් මිටි කාගෙන දරාගෙන ඉන්නවා සමහරලාට බාම් ටිකක් ගා ගන්නවා තෙල් ටිකක් ගා ගන්නවා ඒ කැක්කුම දරාගෙන ඉන්නවා කුසතුල ටිකෙන් ටික මෝරාගෙන මා වැඩෙනකොට මගේ අම්මට විවිධාකාර අපහසුතා දැනෙනවා සමහරලාට මං හැරෙනකොට කැරකෙනකොට වාගේ මගේ මේ ඇඟිලිවල අග්ගිස් අම්මා ගිල ඇට අතර රැඳෙනවා ඒ වෙලාවට කුස ලොක් වෙලා වාගේ රිදෙනවා අම්මා බොහොම අපහසුවෙන් ඒකට මූණ දෙනවා දත්වල එන කැක්කුම කන්වල එන කැක්කුම මේ සෑම අපහසුතාවයක්ම අම්මා දරන්නේ විඳින්නේ මට තියෙන සෙනෙහස නිසා මුණින් අතට හැරිලා නිදාගන්න මගේ අම්මට මා කුස තුල ඉන්න එක දවසක්වත් ලැබෙන්නේ නැහැ බිහි කරන්න ආසන්න වෙනකොට කිට්ටු වෙනකොට ගමන් කරන හැටි බලන්න වාඩි වෙන හැටි බලන්න නැගිටින හැටි බලන්න ඒ සෑම දරා ගැනීමක්ම පැය 24 මම්මා දරාගෙන ඉන්නට ඕනේ ඒ සාවිශාල කැපකිරීමක් කවුද පින්නතුනි කරන්නේ ඒ සාවිශාල කැපකිරීමක් කරන්න කෙනෙකුට බෑ ඒකයි අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ බ්‍රහ්මාති භික්ඛවේ මාතා පිතුන්න මේතං අදි වචනං කියලා ඊළඟට පින්වතුනි මෙලවට බිහි කරන වෙලාව ඒක අම්මා කෙනෙක් ජීවිතයත් මරණයත් එක්කලා කරන මහ පුදුම සටනක් ප්‍රේමකීර්ති ඩල්විස් මහත්තයා තමන්ගේ අම්මා ගැන දැනුණු සංකල්පයක් පත්තිරුවක සටහන් කරලා පන්හිඳකින් එඩ සංගීතයේ මුසු කරලා වික්ටර් රත්නායක මහත්මයාගේ හඬින් ගායනා කරනවා ඒකේ එක පැදි පේලි දෙකක් තියෙනවා ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරිදී පනදී මා දැඩි කළ අම්මා කියලා ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී කියලා කියනකොට තේරුම් ගන්න හිතන්න මොන තරම් කැපකිරීමක්ද කියලා ඒ අම්මට උදරයට එන කැක්කුම පැය කාලෙන් කාලට වාගෙනකොට ආහාර දෙන එක නවත්තන්නේ හදිසියාරි බිහි වෙන වේලාවකදී ස්වාභාවික දරු ප්‍රසූතියකදී දරුවා බිහි වුණේ නැත්තම් ඒ මොහොතේදී දරුවගේ ජීවිතේ තම්මගේ ජීවිතේ රැක ගන්නට ඕනේ ඒක නිසා අම්මගේ උදරේ යටිපැත්තෙන් හිරිවට්ටන්නේ නැතුව සමහරලාට තුවාල කිහිපයක් කරලා දරුවා පිටතට ගන්නවා ඒ වාගේම ඒ සෑම දෙයක්ම අවසන් වුණාට පස්සේ හිරිවැටෙන ඖෂධයක් නොදී අම්මගේ ඒ තුවාල කැලල සේරම මහනවා ඒ සෑම මොහොතකම පින්මතුනි අම්මා ගොඩක් හයියෙන් කෑ ගහනවා සමහරලාට මං බිහි කරන වෙලාවේ එවන් දෙයකට මගේ අම්මා මූණ දුන්නා නම් මගේ අම්මා මිය පරලව ගියාට පස්සේ අම්මගේ මృత ශරීරයේ ඒ තුවාල කැලලේ විදිහට තියෙනවා ඒ නිසා තමයි පැය කාලෙන් කාලට වේදනාව වෙනකොට මගේ අම්මට ආහාර දෙන එක නැවැත්තුවේ විනාඩි 5න් 5ට වාගේ වේදනාව වෙනකොට විලි වේදනාව වෙනකොට අම ප්‍රසූතාගාරයට ගන්නවා අම්මගේ උදරයේ ඇතුලෙන් එන කැක්කුම ඒක විඳින්නට පුළුවන් කැක්කුමක් නෙමෙයි ඔය අතරතුරේ වෛද්‍යවරේ ඖෂධ වර්ග දෙකක් දෙනවා එක ඖෂධයකට වේදනාව වැඩි වෙනවා ඒ වේදනාවත් අර වේදනාවත් දෙකට මූණ දෙන අම්මගේ කුසේ ආහාර ටිකක් නේ ඒ සෑම දෙයකට මූණ දෙන පැය 4මාරකට කිට්ටු කාලයක් ඒ තරම් වේදනාවක් විඳලා ඒ තරම් අපහසුතාවයකට මූණ දීලා මා බිහි කරන්නට පෙර ආතුව අම්මා උහුලන කැක්කුම පින්නතුනි මේ ලෝකෙ මිනිහෙකුට දරන්න බෑ සාමාන්‍ය විදියට පිහිටලා තියෙන උකුල් අස්ති අම්මගේ වෙනස් වෙන්නට ඕනේ ඒ දෙයටත් මූණ දීලා මට ජීවිතේ දීලා ඉවර වෙනකොට මගේ අම්මගේ පිට ප්‍රදේශයේ රුධිරයෙන් තෙත් වෙලා තියෙන්නේ දරන්න බැරි කැක්කුමක් මගේ අම්මගේ ශරීරයේ පුරා විහිදෙනවා ඒ සාවිශාල කැක්කුමක් වේදනාවක් තිබුණත් මගේ අම්මා මං ආදරෙන් පපුවට ලං කරගෙන දෙන කිරි බින්දු ටික තමයි මගේ ජීවිතයට ජවයක් වුණේ හයියක් වුණේ ඉතින් එවන් කැපකිරීමක් කරන අම්මා කෙනෙකුට මං කොච්චර ආදරෙන් සලකන්නට ඕනේද ඔයමා කරුණු ටික මතක් කළේ හදවතින් හිතලා
නමුත් මා ඔලුගෙඩියෙන් බැලුවා නම් ඕක ඔය විදිහට නෙමෙයි මගේ කටින් එළියට යන්නේ. ඒ නිසා පින්වතුනි අම්මට ගොඩක් ආදරේ කරන්න. තාත්තට ගොඩක් ආදරේ කරන්න. එයාගේ හිත රිද්දන්න තලන්න එහෙම එපා එකට එක කියන්න යන්න එපා. තරහ වෙන්න එපා පුප්පන්න එපා ඒක හොඳ නෑ. අවවාද කරන්න යන්න එපා අම්මට තාත්තට. තමන් කොච්චර උගතෙක් වුණත් තමන් කොච්චර දැනුමක් ලබාගත් වෘත්තීය දක්ෂයෙක් වුණත් අම්මා තාත්තා දෙන්නට උපදෙස් දෙන්න යන්න එපා. යලකල සුහදව කතා කරන්න. බේතික බොමු දාම්මේ බේතික බිව්ව දාම්මේ එහෙම යන්න අපේ මතයාලගේ ඔලු තුලට දාලා එයාලා ගෙනාපු ಜಾති විනාශ කරන්න කවදාක්වත් ඇට්ටර වෙන්න එපා. ඒක ඔබට ජීවිතේ සෑම දාම දුක හිතෙන කාරණාවක් බවට පත් වේවි. එනිසා ජීවත් වෙන දෙමව්පියන්ට හරි ආදරෙන් සලකන්න. එයාලගේ පුංචි වැරද්දක් තිබුණා කියලා තරහ වෙලා අයින් වෙන්න එපා. අම්මා වුණා තාත්තා වුණා කියලා රහත් වෙලාය. ඒක නිසා දෙමව්පියන් දිහා බොහොම සානුකම්පිතව බලන්න. එයාලා මිය පරලොව ගියාට පස්සේ කල යුතු දේවල් බොහොම හොඳින් සිද්ධ කරලා පින් අනුමෝදන් කරලා එයාගේ ජීවිතවලට යහපතක් වෙන ආකාරයට පින් අනුමෝදන් කරන්නට ඕනේ. ඉතින් අපේ පින්වතුන් මේ මොහොතේ මේ වෙලාවේ සරසෙන්නේ අන්නේ උතුම් කටයුත්ත සිද්ධ කරන්නට. එහෙමනම් පින්වතුනි මෑණියන් වහන්සේ කාලයාත්‍රා කරලා නිධන ප්‍රාප්ත වෙලා වසර 10ක් ගත වෙන මොහොතේ තාත්තා මිය ගිහිල්ලා ඒ දෙදෙනාම සිහිපත් කරගෙන පින් අනුමෝදන් කරන අරමුණින් සිද්ධ කරන මේ ධර්ම දේශනාව සෑම දිනම හොඳට අහන්නට ඕනේ. සවන් යොමු කරගෙන අහන්නට ඕනේ. අවධානය යොමු කරගෙන අහන්නට ඕනේ. අසන ගමන් අඩුපාඩු දකින්නේ නැතුව අසන්නට ඕනේ. රන්දගවේසි උපාරම්භ චිත්තෝ කියලා කියන්නේ අඩුපාඩු හොයන චේතනාවෙන් ගුණදොස් විවේචනය කරන චේතනාවෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නට හොඳ නැහැ කියලා සඳහන් කරනවා. බොහොම හිස් මනසක් හදාගෙන ඒ හොඳ දේවල් වලින් පුරවන්නට ඕනේ කියන දැක්මක් ඇති කරගෙන යමක් ඉගෙනගෙන ජීවිතයට ගන්නට ඕනේ කියන අරමුණක් ඇති කරගෙන ධර්මයේ ශ්‍රවණය කළොත් ඒ තැනැත්තගේ ශ්‍රවණය සාර්ථකයි. ඵලදායි ශ්‍රවණයක් බවට පත් වෙනවා. එනිසා අපේ පින්වත් සෑම දිනාම බොහොම හොඳ අවධානයක් ඇති කරගෙන ශ්‍රද්ධාවක් සහ ගෞරවයක් ඉතේ ඇති කරගෙන මේ ධර්ම දේශනාවට සවන් යොමු කරන්නට ඕනේ. මේ ලෝකෙ පහළ වුණු ධර්මයන් අතර කිසිදු ආගමකට දහමකට චින්තනයකට සමාන කරන්න බැරි ධර්මයක් තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මය. අපි පින්වන්ත වුණා පින්වතුනි වාසනාවන්ත වුණා පින්වතුනි ඒ උතුම් ධර්මයට සම්බන්ධතාවයක් දක්වන්නට. ඒක අපි සෑම දිනම ලබාගත්තු මිල කරන්නට බැරි මහා උතුම් ත්‍යාගයක්. එයින් ජීවිතේ හරවත්ත අරගෙන යන්නට අපි කල්පනාකාරී වෙන්නට ඕනි. මං බෞද්ධයෙක් කියන නම විතරක් තේරුමක් නෑ. ඒවා කොළ කෑලි වලට සීමා වුණාට වැඩක් නෑ. ජීවිතයට ලං කරගන්නට ඕනි. මට ලොකු ඉඩමක් තියෙනවායි කියලා කීවට මට අක්කර ගානක කුඹුරක් තියෙනවායි කියලා කිව්වට ඔකේ වගා කරන්නේ නැත්තම් සත පහක ප්‍රයෝජනයක් නෑනේ. ඒ නිසා මා බෞද්ධයෙක් කියලා අනිත් අයට කිව්වට වැඩක් නෑ. ඒ බව තමා තුළ තියෙන්නට ඕනේ. තමන් කතා කරනකොට, තමන් හිතනකොට, තමන් වැඩ කරනකොට ඒ කතාව තුළ සිතුවිලි තුළ ක්‍රියාවන් තුළ බෞද්ධකම තියෙන්නට ඕනේ. අන්න ඒතනත් අනියම බෞද්ධයෙක් බවට පත් වෙනවා. නාම මාත්‍ර බෞද්ධයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හොඳින් බණ අහමු. හිතේ යමක් ධාරණය කරගමු. ඒ ධාරණය කරගද්දී අනුව තමන්ගේ ජීවිතය ඉදිරියට පවත්වාගෙන යනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන අපේ පින්වතුන් සෑම දිනාම මේ ධර්ම දේශනාව හොඳින් ශ්‍රවණය කරන්නට ඕනි. අද මං තෝරාගත්තේ මාතෘකාවට ධම්මපද පාළියේ තියෙන ගාථා ධර්මයක්. ගාථා ධර්ම දෙකක් එකට තියෙනවා. මේ ගාථා ධර්ම දෙක මං තෝරගත්තා. අපි ඉස්සරලා ගාථාව අහලා බලමු. ඉන්පස්සේ මේ ගාථා දෙකේ තේරුම බලමු. මාපේ පින්නතුන්ට තේරුම වැටහෙන විදියට කියලා දෙනවා. ඉන්පස්සේ දේශනා කරන්නට යෙදුණු හේතුව මුල නිදාණය. කෙටියෙන් බලමු මොකද්ද කියලා.
ඉඩබස මේ ගාත දෙකේ ඇතුළත් වෙන ධර්ම කරුණු මාපේ පින්වතුන්ට ජීවිතයට ලං කර ගන්න විදියට තෝරලා දෙනවා. එන්පස්සේ ඥාතීන්ට දෙවියන්ට පින් අනුමෝදන් කරලා මේ ධර්ම දේශනාව අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි ඉස්සරලා ගාතාවට අවධානය යොමු කරනවා. අසාරේ සාරේ මතිනෝවා සාරේ චාසාර දස්සිනෝ තේසාරං නාධිගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා. මේක තමයි පළවෙනි ගාතාව. මේ ගාතාවේ පින්නතුනේ තියෙනවා පේලි හතරක්. ඒවා අපි හඳුන්වන්නේ සතර පද ගාථා කියලා. පළවෙනි පේලිය බලන්න අසාරේ සාර මතිනෝ. අසාරේ කියන්නේ එක වචනයක්, සාර මතිනෝ කියන්නේ තව වචනයක්. එහෙනම් මේ ගාථාවේ පළවෙනි පේලියට වචන දෙකක් එනවා. අසාරේ කියන වචනය බුදුහාමුදුරුවෝ දේශනා කළ මේ වචනය සකස් වෙලා තියෙන පින්වතුනි සාර කියන වචනයට න කියන නිපාතයේ මුලට යෙදিলা තියෙනවා. මේ න කියන නිපාතයේ මුලට යෙදුනහම න සාර කියන වචනය අසාර කියලා සමාස වෙනවා. ඒක හඳුන්වන්නේ අව්‍ය සමාස කියලා. සාර කියන වචනේ බුද්ධ වචනය, පාලි වචනය, සංස්කෘත භාෂාවට එනකොට සාර කියලා තමයි ගන්නෙ. මේ සිංහල භාෂාව හැදෙනකොට, දියුණු වෙනකොට පාලි සංස්කෘත කියන භාෂා දෙක තමා මෞපිය භාෂා විදියට තියෙන්නේ. ඒ නිසා තමයි අපි නිතර මේ පාලි සංස්කෘත කියන භාෂා දෙකක් ගැන කියන්නේ. ඒක සාර කියන පාලි වචනය සංස්කෘතට සාර කියලා එනවා. ඒක සිංහලට එනකොට පින්නතුනි හර කියලා ගන්නවා. ස කියන වචනේ හ බවට පත් වෙනවා අකුර. එතකොට හර කියලා ගන්නවා. හර කියලා කියන්නේ අරටුවට. අරටුව කියන්නේ යමක වටිනාම දෙයට. වැදගත්ම දේ, වටිනාම දේ, හොඳම දේ හර කියලා කියනවා. එහෙනම් න කියන නිපාතයේ අර්ථය අදහස තේරුම් වෙන්නේ නෑ කියන්නේ. න සාර කියලා කියන්නේ හරයක් නෑ කියන්නේ. එතකොට මේ වචනේ යෙදිලා තියෙනවා සත්තමේ විභක්ති එක වචනේ. ඒක නිසා මේකට යෙදෙනවා අසාරේ කියලා. එතකොට අර්ථය එන්නේ නිරුක්තියෙන්නේ පින්වතුනි නිසරු දෙයෙහි කියලා. හරයක් නැති දෙයෙහි කියලා තමයි තේරුම එන්නේ. අසාරේ සාර මතිනෝ. ඒ වචනේ තනි වචනයක් වුණාට දෙකට කැඩෙනවා. දෙකට කැඩෙනවාට කියන්නේ විසන්දි වෙනවා කියලා. සාර මති කියලා එනවා. සාර කියන්නේ හරවද්දේටනේ. මති කියන්නේ පින්නතුනි පුජ්‍යලයා විසින් කරන දෙයක්. පුජ්‍යලයෙක් විසින් කරන දෙයට කියන්නේ මති කියලා. සිතක් තියෙන පුජ්‍යලයා, මනසක් තියෙන පුජ්‍යලයා එයින් කරන කටයුත්තක් තමයි මනසින් මෙනෙහි කරන එක. සිතින් සිතන එක. එතකොට අන්නේ සිතින් සිතන ක්‍රියාව, මනසින් මෙනෙහි කරන ක්‍රියාව මත කියලා හඳුන්වනවා. දැන් අපි කියන්නේ ඒකියාගේ මතේ කියනවා. මේ මගේ මතේ කියලා කියනවා. ඒ කියන්නේ මං සිතින් කරන දේ. එහෙනම් සාර මති කියලා කියන්නේ හරවත් විදියට හිතනවා. හරවත් විදියට කල්පනා කරනවා. දැන් ඔය වචන දෙකේම අපි තේරුම ගමු. අසාරේ සාර මතිනෝ. නිසරු දේවල් වල සරු බව දකිනවා. වැඩක් නැති දේවල් හොඳ විදියට හිතනවා. අසාරේ සාර මතිනෝ. ඊළඟ දෙවෙනි පේලියට යනවා. සාරේ චා සාර දස්සිනෝ. සාරේ චා සාර දස්සිනෝ කියන්නේ ඒක විසන්දි වෙනවා පින්වතුනි. සාරේච අසාර දස්සිනෝ කියලා. දැන් මං අරවාගේ කියලා දෙන්න යන්නේ මං උඩින් කියනකොට ඔය පින්නතුන්ට වැටහි. අසාරේ කියලා කියන්නේ නිසරු දේ සරු විදියට දැක්කා. මෙතන සාරේච සරු දේහිද හොඳ දේවල් වලද. සාරේච අසාර දස්සිනෝ. අසාර දස්සිනෝ කියන්නේ නිසරු විදියට දකිනවා. අතන කියේ මති කියලානේ. මෙනෙහි කරනවා, කල්පනා කරනවා. මෙතන කියන්නේ දස්සින කියලා. දස්සින කියන්නේ පින්නතුනේ ඇසෙන් කරන ක්‍රියාවක්. ඒක හඳුන්වන්නේ දකිනවා කියලා. දස්සති කියන එක දස්සිනෝ කියලා එනවා. එතකොට සරු දේවල් නිසරු විදියට දකිනවා. නිසරු දේවල් සරු විදියට හිතනවා.
බාණ්ඩකේ වචන දෙක දේශනා කරන හැටි හොඳයි එලාට අපි තුන්වෙනි පේලියට යනවා ඉන්දේශනා කරනවා තේ සාරං නාදි ගච්ඡanti තේ කියලා කියන්නේ මේ වැඩේ කරන අයට ඒක සර්වනාම පදයක් බහුවචනේ වරණගෙන්නේ අර්ථය එන්නේ පින්මතුනි ඔව්හු කියලා ඒ අය කියලා අදහස් වෙන්නේ තේ කියන්නේ ඒ සාරං කියලා කියන්නේ හරයට කියන්නේ. නාදිගච්ඡanti කියන වචනය විසන්දි වෙනවා න අදිගච්ඡanti කියලා. ඒත් අදිගච්ඡanti කියලා කියන්නේ එළඹෙනවට පත් වෙනවට යම් තත්වයකට පැමිණෙනවට. දැන් මං හොඳට නිස්කලංකව ඉන්නකොට තැන්පත් වෙ ඉන්නකොට මාතුල සංවරකම කියන එක අදිගත වෙනවා. ඔය පින්නතුන් ධර්මයේ ශ්‍රවණය කරන්නට වාඩි වෙලා මේකරේ අවධානය යොමු කරගෙන ඉන්නකොට නොදැනුවත්ම ඔය පින්නතුන් මේකට අධිගත වෙනවා. ඒ කියන්නේ මේක ඔය පින්නතුන්ගේ ජීවිතයංගයක් බවට පත් වෙනවා. ඒ නිසා අපට කාලය යනවා දැනෙන්නේ නැහැ, වෙලාව යනවා දැනෙන්නේ නැහැ. ඒ සෑම දෙයක්ම ඉන්නේ අපි ඒකට අධිගත වුණාම. න අධිගච්ඡanti කියලා කියන්නේ ගමන් කරන්නේ නැහැ කියන්නේ. එහෙම තත්වයකට පත් වෙන්නේ නැහැ කියලා කියන්නේ. තේ සාරං නාදිගච්ඡanti ඊළඟට දේශනා කරනවා අවදානං සහගතදී මිච්ඡා සංකප්ප ගෝචරා මිච්ඡා කියලා කියන්නේ පින්නතුනි මිත්‍යා කියන්නේ මිත්‍යා කියන්නේ මිස දිටු කියලා කියන්නේ මිස දිටු කියලා කියන්නේ හානිකර දුර්විපාක ලබා දෙන සංකල්පනාව එතකොට මිච්ඡා කියන්නේ වැරදි කියන එක සංකප්ප ගෝචරා සංකල්පනාවන්ගෙන් යුක්තව කටයුතු කරනවා මිච්ඡා සංකල්පනාවන්ගෙන් ගෝචර කියලා කියන හැසිරෙනවනේ. එහෙම හැසිරෙමින් කටයුතු කරනවා කියන එක දේශනා කළා. ඔන්න පළවෙනි ගාථාවේ පේලි හතරේ අර්ථය. දැන් අපට දැනෙනවා මේ ගාථාවෙන් දේශනා කරන කරුණු යහපත් බවක් නිරූපණය කරන්නේ නැහැ කියලා. හොඳ බවක් නිරූපණය කරන්නේ නැහැ කියලා. ඊළඟට පින්වතුනි අවධානය යොමු කරන්නේ මං දෙවෙනි ගාථාවට. ඒ ගාථාව බලන්න සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරා ඒ ගාථාවේ අර්ථය අරට වෙනස් වෙනවා ඒක අපේ වචන වලින් පැහැදිලි වෙනවා එතන දේශනා කරනවා පින්නතුනි පළවෙනි පේළියේ සාරංච සාරතෝ ඤත්වා එතන වචන තුනක් එනවා සාරංච සාර කියන වචනේ එකක් ච කියන නිපාත පදය ඤත්වා කියන්නේ පූර්ව ක්‍රියා පදය ර සාරංච සාරතෝ ඤත්වා සාරංච කියලා කියන්නේ සරු දෙයද සාරතෝ සරු විදියට ඤත්වා ඤත්වා කියන්නේ දැනගෙන කියලා කියන්නේ දොඩ එතන ඤත්වා කියන ක්‍රියාපදයේ හැදෙන්න පින්නතුනි ඥා ධාතුවෙන් පරව. ඒ කියන්නේ ඥා ධාතුව කියන්නේ බුද්ධිය නැත්නම් අවබෝධය. අන්න එහෙම කියන්න තමයි ඥාන කියලා කියන්නේ. දැන් මෙතන බුදුහාමුදුරුව දේශනා කරනවා සරු දේ සරු විදියට හඳුනාගෙන අවබෝධ කරගෙන. ඒක අපි හිතලා කරන්නට ඕනේ දෙයක්. අරක ඉබේ හිතට ආපු දෙයක්. අසාරේ සාරමතිනෝ නිසරුදේ සරු විදියට හිතුණා අපට. එතකොට අපි මේ සිතුවිල්ලට ඇබ්බැහි වෙලා ගමන් කරනවා. මෙතන කියන්නේ උඩුගම් බලා පීනන්න කියලා. මොකද්ද උඩුගම් බලා පීනනවා කියන්නේ? ඔබේ නුවණින් මේක දකින්න කියනවා. මොකද්ද දකින්නට ඕනේ? සරුදේ සරු විදියට දකින්න කියනවා. එතකොට බුද්ධිය වෙහෙසවන්නට ඕනේ. සාරංච සාරතෝ ඤත්වා. දෙවැනි පේළියට යනවා. අසාරංච අසාරතෝ නිසරු දේ නිසරු විදියට ඤත්වා දැනගන්නට කියලා කියනවා. එළාට තුන්වැනි පේළියෙන් දේශනා කරනවා තේ සාරං අධිගච්ඡanti. තේ කියන්නේ ඔව්හු ඒ අය. සාරං කියන්නේ හරවද්දේට. අධිගච්ඡanti එළඹෙනවා, පත් වෙනවා, ගමන් කරනවා කියලා කියන්නේ. අවසානට දේශනා කරනවා අපට ලැබෙන හොඳම ඵලය. සම්මා සංකප්ප ගෝචරා සම්මා කියන්නේ යහපත් කියන්න සම්මයක් කියලා කියන්න සංකප්ප කියලා කියන්න පින්නතුනේ සංකල්පනාවලට ගෝචරා කියන්නේ යුක්තව කටයුතු කරනවා කියන්නේ එහෙනම් ඒ අය යාලගේ හදවත් තුළ සම්මයක් සංකල්පනා සකස් කරගෙන
ජීවත් වෙනවා කියලා දේශනා කළා. දැන් මේ බලන්න ගාථා දෙක. මේකේ තියෙනවා පළවෙනි ගාථාවෙන් ජීවිතේ කඩා වැටෙන පැත්ත. ඒ කියන්නේ අපි ඍණ කියලා කියන්නේ ඔකට. ජීවිතේ අවපාතයකට ගමන් කරවෙනවා. යන පැත්තට ඔහෙ ගමන් කරවෙනවා. දෙවෙනි ගාථාව බලන්න. ඒක දෙන හොඳ පැත්ත. ජීවිතේ ධනාත්මක දිශාවකට යොමු කරනවා. එමනම් කෙනෙකුට තමන් තුලින් හිතලා තමාගේ ජීවිතය යහපත්සේ පවත්වාගෙන යන්නට මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මපදය අපට මහත්සේ උපකාරී වෙනවා. යම් කෙනෙකුට මානසික ආතතියක් ඇති වුණොත් පින්වතුනි ජීවිතේ කඩා වැටීමක් ඇති වුණොත් එයාට අවශ්‍ය කරන උපදේශනය. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ කවුන්සලින් කියලා. ඒ කවුන්සලින් කියන අවස්ථාවේදී सिद्ध කරන්නේ තමාගේ සිත අභ්‍යන්තරයේ පවතිනා වූ හානිකර වූ තත්ත්වයන් තමා තුලින් දකින්නට තවත් කෙනෙකුගේ සහාය ලබා දෙනවා. එයා 아무තු දෙයක් කරන්නේ නැහැ. කියන කරුණු අහගෙන අහගෙන ඉඳලා එයාට ඒත්තු ගන්නනවා මෙන්න මේ කොටස ඔබට හොඳ නැහැ කියලා. ඊළඟට දෙවනුවට කරනවා ඔබ තුල මේ වාගේ ශක්ති තියෙනවා ඔබ තුල මේ වාගේ හැකියා තියෙනවා ඒ සෑම හැකියාවක්ම ඔබට දියුණු කරගන්නට පුළුවන් කියලා. දිනක් මගේ ළඟට ආවා එක්තරා කෙනෙක්. එයා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්. සැමියා ලොකු වෘත්තියක් කරන කෙනෙක්. ඊළඟට එයාගේ පියාත් එක්කලා ආවේ. පියා එතන හිටියා. මෙයා ලොකු විස්තරයක් කියාගෙන ගිහිල්ලා කිව්වා හාමුදුරුවනේ මම හිතාගත්තා මැරෙන්න කියලා. මේම ගිනිගොඩ වලට රුඩු දාලා ගින්දර දාලා ඒකට පණින්න හිතාගත්ත කියලා කිව්වා. සෑහෙන වෙලාවක් එයා විස්තර කියාගෙන ගියා. ඊට පස්සේ අහගෙන අහගෙන ඉඳලා මම යාට එක පාරටම කිව්වා ඉතින් පුදුමයිනේ මම නම් මේ වෙනකොට මැරිලා. ඔයා මෙච්චර කල් ජීවත් වෙන එක පුදුමයක්නේ. ඔය තරම් ප්‍රශ්න කන්දරාවක් තියාගෙන ඔය තරම් ගැටලු කප්පරයක් තියාගෙන ඔයා මේ ජීවත් වෙනවා කියන එක පුදුමයක්නේ. ඔය වාගේ જાති ටිකක් මට වුණා නම් මේ වෙනකොට ඔයාගේ ඉස්සරහමක් නැහැ කියලා. ඒ කරලා නැවත මං කිව්වා ඇත්තටම මේ කතාව කියන්න ගොඩ කාලයකට කලින් තමයි හරිනම් ඔයා ජීවිතෙන් සමුගන්න තිබුණේ. නමුත් ඔයා එහෙම කරලා නැහනේ. ඒ කරලා මං කිව්වා ඔයාට මහ පුදුම හිතක් තියෙනවනේ. ඒ හිතට පුදුම දරා ගැනීම ඔරොත්තු දීම ශක්තියක් තියෙනවා. ඔය ශක්තිය තියාගනවා මෙතෙන්ට ආවා කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ ලොකු තැනකට ඇවිත් තියෙනවා. ඊළඟට මං හව වැරදි කරන්නේ කවුද යානේ? දඬුවම් විඳින්න ඕනේ එයානේ. වැරදි කරන කෙනා දඬුවම් විඳින්න තියද්දි වැරදි නොකර හොඳින් ඉන්න ඔබේ ජීවිතේ නැති කරගන්න හදන්නේ කියලා මං කෝ යන්න පුළුවන් තව පැති තියෙනවා. ඉතින් ඔයා කාරට කතා කරලා ගත්තට පස්සේ දැන් අවුරුදු 8ක් 9ක් වෙනවා මේ වෙනකොට ඉතාමත්ම හොඳින් ජීවිතේ පවත්වාගෙන යනවා. මං කියේ මගේ හැකියාවක් නෙමෙයි. මං උත්සාහ කළේ එයාට එයා තුල තිබුණු මානසිකත්වය වෙනස් විදියකට දකින්ද එයාගෙම තත්ත්වයක් ආරෝපණය කරලා දුන්නු එක. ඒ තුල එයා කටයුතු කරලා කිව්වා හාමුදුරුව බොහොම හොඳ දෙයක් මට කියලා දුන්නා කියලා. ඒ නිසා අපි අසරණ වෙනකොට තවත් කෙනෙකුගේ ළඟට නොයා මා මේ කතාවට ආවේ ඒකයි. තවත් කෙනෙකුගේ ළඟට නොයා තවත් කෙනෙකුගේ සරණ පතන්නේ නැතුව මෙන්න මේ ගාතාවාගේ දෙයක් දැනගෙන තිබුණොත් අපේ ජීවිතයේ කඩා වැටෙන සෑම අවස්ථාවකම අපේ ජීවිතයේ හඬා වැටෙන සෑම අවස්ථාවකම ය තමා විසින් ගොඩනගා ගන්නට පුදුමාකාර බලයක් ලැබෙනවා. ඒ දේ මේ තුල තියෙනවා. ඒකයි දේශනා කරන්න සඳහන් කරන්න පින්වතුනි ධම්මපදේ කියලා කියන බෞද්ධයාගේ අත්පොත කියලා. අපට අපේ ජීවිතයේ වරදින අවස්ථාවලදී අපට අපේ ජීවිතයේ මගහැරෙන අවස්ථාවලදී ඒවා හඳුනගෙන දැනගෙන ජීවිතේ සකස් කරගන්නට මේ ධම්මපදයේ තුල කෙටි ධර්ම කරුණු රාශියක් ඇතුළත් වෙලා තියෙනවා. හොඳයි. දැන් මං ගාත දෙකේ අර්ථය පින්නතුන්ට පද 90 දේශනා කළා. ඊළඟට මම මේකේ අර්ථ දෙක සරලව කියන්න. පළවෙනි ගාථාවෙන් දේශනා කළේ හොඳ දේ නරක විදියට දකින්න. නරක දේ හොඳ විදියට දකින්න.
පුජ්‍යලයට කවදාක්වත් හොඳ සංකල්පන ඇති වෙන්නේ නැහැ. එයා ජීවිතේ වරද්ද ගන්නවා. ඊළඟට දෙවනි ගාථාවෙන් දේශනා කළා નિસરුදේ નિસર විදියට දකින්න මෙනෙහි කරන සරුදේ සරු විදියට දකින්න පුජ්‍යලයාට හොඳ සංකල්පන ඇති වෙනවා. යාග ජීවිතයේ යහපතට ගමන් කරනවා. මේක තමයි ගාත දෙකේ අර්ථය. දැන් අපි යමු වෙනවා ඇයි මේ ගාත දේශනා කළේ කියලා බලන්න. වෙනතුනේ මේ ගාතාව අපේ බුදුහාමුදුරුව දේශනා කරන්නේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම ඉලක්ක කරගෙන. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා කියලා කියන්නේ සරියුත් මහරහතන් වහන්සේටත් මුගලන් මහරහතන් වහන්සේටත් කියන දෙදෙනා වහන්සේට. අන්න ඒ දෙදෙනා වහන්සේ අරමුණු කරගෙන තමයි මේ ගාථාවෙන් අපේ බුදුහාමුදුරුව ධර්ම දේශනා කරන්නට යෙදුනේ. ඒ දෙදෙනා වහන්සේ ගැන පුංචි කරුණු ටිකක් ඔය පින්නතුන්ට කියන්නම්. සරියුත් කියලා කියන්නේ සාරි බැමිණියගේ පුතා නිසා. සාරි ආය පුත්තෝ සාරි පුත්තෝ කියලා ඉන්නේ. දැන් අපේ නම ඉන්නේ තාත්තගේ පෙළපතින්නේ. ලංකාවේ සිංහල අයගේ නම ඉන්නේ තාත්තගේ පෙළපතින්. නමුත් ඉන්දියානු සමාජය තුළ මේ කොටසේ නම ඇවිත් තියෙන්නේ අම්මගේ පැත්තෙන්. ඒක නිසා සාරි කියන්නේ බැමිණියක්. එයාගේ පුතා නිසා සාරි පුත්ත කියලා කියනවා. ඊළඟට මොග්ගලී බැමිණියගේ පුතා නිසා මොග්ගලී පුත්ත කියනවා. මොග්ගලී ආය පුත්තෝ මොග්ගලී පුත්තෝ. මේ දෙදෙනම පින්වතුනි තරුණයි. දෙදෙනා ඉතාමත්ම කුලවන්ත පවුල් දෙකක දෙන්නේ. දෙන්නම ආඩ්‍ය සම්පන්න කියන්නේ ධනෙන් අඩුවක් නැහැ. සැප සම්පත් වලින් අඩුවක් නැහැ. දර මෙයාලට මෙන්න මේ කියන කරුණු ටික අපි මේ කතා කරන මොහොත වෙනකොට තියෙනවා. මොනවද තියෙන්නේ? ලස්සන තරුණකමක් තියෙනවා. හොඳ රූපයක් තියෙනවා. හොඳ ධනයක් තියෙනවා. හොඳ නම්බුවක් තියෙනවා, පෙළපතක් තියෙනවා. ඒ වාගේම හොඳ ජවයක් තියෙනවා. තරුණ කෙනෙකුට අවශ්‍ය කරන සෑම දෙයක්ම මේ දෙන්නගේ ළඟ කට කපලා තිබුණා. ඉන්දියානු සමාජය තුළ විවිධ උත්සව තියෙනවා. එදා මේ දෙන්න ගියා උත්සවයක් බලන්න. ඒ උත්සවේ නම ගිරග්ග සමජ්ජ. ගිරි කියන්නේ පින්වතුනි පර්වතයට. පර්වතය කියන්නේ කන්දට. කඳු දෙකක් තියෙනවා. එකක් තමයි පංසු පබ්බත. අනික තමයි සේල පබ්බත. පංසු පබ්බත කියන්නේ පස් කඳු වලට. සේල පබ්බත කියන්නේ ගල් කඳු වලට. සේල කියන්නේ ශෛල කියන එක. ශෛල කියන්නේ ගල් වලට. පංසු කියන්නේ පස් වලට. එතකොට ගිරි කියලා කියන්නේ පින්නතුනි පර්වතයට. අග්ග කියලා කියන්නේ මුදුනට. අග්ග කියන්නේ අග කියන්නේ උඩ කියන්නේ. එතකොට ගිරි අග්ග කියන වචන දෙක ගිරග්ග කියලා හැදෙනවා. තේරුම එන්නේ කන්දක් මුදුනේ කියන්නේ. සමජ්ජ කියන්නේ සැනකෙලියක් කියලා කියන්නේ. අපේ භාෂාවෙන් අපි කතා කරන්නේ කානිවල් කියලා. සෑම දෙයක් මෙතන තියෙනවා. දිව පිනවනේවා, ඇහැ පිනවනේවා, ඇඟ පිනවනේවා සහ සිත තෘප්තිමත් කරණේවා. මේ සියලු දේවල් වලින් සමන්විත වුණු එකක් හඳුන්වනවා සැනකෙලියක් කියලා. අන්න ඒක බලන්නට ගියා. ඉතින් විවිධ පැති වලින් එක සංගීත හඬවල් ඇහෙනවා. ඒ වාගේම සොඳුරු දසුන් පේනවා, නැටුම් ගැයුම් පේනවා. මේ සෑම දෙයක්ම දකින මේ ලස්සන රුවක් තියෙන, හොඳ ධනයක් තියෙන, හොඳම තරුණකමක් තියෙන මේ තරුණියෝ දෙන්නට ඒකේ ලස්සන පෙනුන්නේ නෑනේ. ඒකේ සොඳුරු බව දැක්කේ නෑනේ. ඒ දෑතුලින් මේ දෙන්න දැක්ක වෙනත් පැත්තක් නේ. එයාලා කල්පනා කළා මිනිස්සු hina වුණාට, ඔල්වර සං නැගුවට, දැඟලුවට නැටුවට ඇත්තටම මෙතන ලස්සනක් කොහෙද තියෙන්නේ කියලා. ඒ නිසා දෙන්න කතිකා කරගත්තා අපි ආයුතු පාර වෙනස් කරන්නට ඕනේ. දෙන්න හොඳ යාළුවෝ. ඒක නිසා දෙන්න නැවත ගෙදරට ගියේ නැහැ. ඒ සනකලියෙන් පල්ලං බැස්සේ ජීවිතේ යහපත් පැත්තක් හොයාගෙන. ඒ යහපත් පැත්ත හොයාගෙන යනකොට මුණ ගැහුණ සංජේ පරිබ්‍රාජකයා. සත් ශාස්ත්‍රවරුන්ගේ එක්කෙනෙක්. මේ සංජේ ළඟ දෙන්නා පැවිදි වුණා. නමුත් බලාපොරොත්තු වුණු තැන ලබා ගන්නට නොහැකි වුණා. ඒ නිසා පින්වතුනි දෙදෙනාම මොකද කළේ? සත්‍ය සොයාගෙන දෙපැත්තකට ගියා. නැවත එකට එකතු වෙන අරමුණක් ඇති කරගත්තා. ඉතින් යම් දුරක් යම් කාලයක් ගිහිල්ලා ඊට පස්සේ ආයෙ දෙන්න හවස එකතු වෙනවා.
හොඳදේ හම්බුනොත් කියන්න කියලා. ඒ අනුව පින්වතුනි උපතිස්ස කියන පරිබ්‍රාජකයාට උපතිස්ස කියන තරුණයාට අසජි කියන මහරහතන් වහන්සේ මුණ ගැහුණා. දැනගත්තු ධර්ම කරුණු කෝලිත කියන තරුණයාටත් ඇවිච්චුවා. තෙදනාම සෝවාන් ඵලයට පත් වෙලා බුදුරජාණන් වහන්සේගේ ළඟට ගමන් කළා. පැවිද්ද ලබා ගත්තා. පසු කාලයක රහත් ඵලයට පත් වුණා. අග්‍ර ශ්‍රාවක තනතුරු ප්‍රදානය කළා. මෙන්න මේ දෙදෙනාගේ චරිතය මුල් කරගෙන තමයි මේ ගාථාවෙන් අපේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්නට යෙදුනේ. දැන් පින්වතුනි ඉතුරු ටික කියන්න කාල වේලා මදි වෙනවා. මම පින්වතුන්ට මෙහෙම කියන්නම්. කවදාක්වත් වැරදි දේ හොඳ විදියට දකින්න පුරුදු වෙන්න එපා. නිසරු දේවල් සරු විදියට දකින්න පුරුදු වෙන්න එපා. ඔබ ජීවිතේ හිතන්ඩ වයසත් එක්කලා පුංචි කාලේ දරුවෙක් බොනික්කා ලොකු වස්තුවක් කරගෙන එයා රකින්නවා, එයා පරිස්සම් කරනවා, එයා නලවනවා. ඒ වයසේ හිටිය මම ටිකක් ලොකු වෙනකොට දැනෙනවා බොනික්කා කියන්නේ සෙල්ලම් බඩුවක්. මං කරපු දේ බොළඳයි කියලා. ඊළඟට අපි ගමන් කරන අවුරුදු 6 5 4 වාගේ මඩවලක් පේන්න බෑ. වෙරළු හම්බ වුණොත්, අඹ හම්බ වුණොත් ඇඳුමක් ගැන සැලකිල්ලක් නැහැ. සමහරලාට අයිස් කනකොට අයිස් කෝටුව දිගේ පෙරෙනවා. ඒ සැලකිල්ලක් නැහැ. ඒ කාලේ මඩවල කියන්නේ ඉතාම ලස්සන තැනක්. මඩ අනනවා තලනවා. ඊළඟට අවුරුදු 14ට 15ට එනකොට තේරෙනවා ඒවා කොච්චර අපිරිසිදුද කියලා. ඊළඟට 14 15 ඇඳුම නීට්ටකට තියාගන්නවා. රැලි හැදෙන්න දෙන්නේ නැහැ. ඒ වාගේම යමක් තියලා ඉඳගන්නේ. සුවඳ ටිකක් තවර ගන්නවා, ක්‍රීම් ටිකක් ගා ගන්නවා, කොණ්ඩේ හැඩතල දාලා කපනවා, පීරනවා, ඒවා කරනවා. අවුරුදු 20 වෙනකොට තේරෙනවා 14 මං කොච්චර මෝඩද කියලා. ඊළඟට 20 જાති ටිකක් හිතනවා. 25 වෙනකොට තේරෙනවා මම මෝඩ જાති ටිකක් හිතුවේ කියලා. 30 35 40 45 50 වෙනකොට අපට දැනෙනවා අපේ ජීවිතේ කොච්චර වැඩක් නැති જાතිද ලං කරගෙන වැළඳගෙන ජීවිතේ මැරෙන්න දාලා හිටියේ කියලා. එහෙමනම් පින්නතනි හර ධර්ම කියන ඒවා වයසෙන් වයසට වෙනස් වෙන්නේ නැහැ. වැඩිහිටියෙක් යම් උපදේශයක් දුන්නොත් ඒක සාවධාන වහන්න කියලා කියන්නේ ඒකයි. ඒ නිසා වැරදි දේවල්, නරක දේවල්, අසම්මත දේවල් කවදාක්වත් හොඳයි කියලා සමාදම් වෙන්න පුරුදු වෙන්න එපා. ඒවා ජීවිතයට ලං කරගෙන අත්හදා බලන්න පුරුදු වෙන්නත් එපා. වැරදි දේ වැරදිම තමයි. පින්නතනි කටුවක් ඇනෙනවා. කටුවේ මුණත තියුණොයි. කටුව ඇනුනොත් එන වේදනාව සත්‍ය වශයෙන්ම මටත් විඳින්න වෙනවා. ඒ නිසා කටුව කටුවම තමයි. වැරදි දේ නරක දේ නරකම තමයි. ඒ දේ ලං කරගන්න එපා ජීවිතේට. ඉතින් බුදුහාමුදුරුව වැරදි දේ මොනවද කියලා දේශනා කරනවා. චත්තාරෝ පස්සය. ඒ කියන්නේ සිව්පසය. ඊළඟට දසවස්තුකා මිච්ඡා දිට්ඨි. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. ඊළඟට එය වැඩෙන්නට හේතු වෙන තස් උපනිස්සේ භූතා දේශනා. එය වැඩෙන්නට හේතු වෙන ධර්ම දේශනා. මෙන්න මේවා තමයි નિසරු දේවල් විදියට දේශනා කළේ. එතකොට මේ කියන පැත්ත ආහාර පාන ජීවිතය කරගන්න එපා. සල්ලි මිල මුදල් ගේදර ජීවිතය කරගන්න එපා. කෑම තියෙන යැපීම සඳහා, කෑම සඳහා ජීවත් වෙන්න එපා. ජීවත් වීම සඳහා කෑම කරගන්න. මුදල් තියෙන ගනුදෙනු කරන්න. ගනුදෙනු කිරීම සඳහා විතරක් මුදල් තියාගන්න. ඒ අර මුදල් සඳහා ජීවිතය ගෙනියන්න එපා. ඒ ආකාරයට નિසරු දේ નિසරු විදියට දුරු කරන්න. හොඳ දේවල් හොඳ විදියට ලං කරගන්න. සීලය හොඳම තමයි. සමාධිය හොඳම තමයි. ඉවසීම, දයාව, කරුණාව හොඳම තමයි. ඒ දේවල් ජීවිතයට ලං කරගන්න. චාම්ම, සරලව, නිහතමානීව මා මාතුලින් හොඳ දකිමින් ජීවත් වුණොත් මට ජීවිතේ මිහිර ආස්වාදේ කරන්නට පුළුවන් පුණ්‍යවන්ත ශක්තියක් උදා වෙනවා. ඒ ශක්තිය ප්‍රාර්ථනාවක් තුලින් උදා වෙන එකක් නෙමෙයි, තමාගේ උත්සාහය සහ කැපකිරීම තුලින් අත්කර ගන්න දෙයක්. ඒ නිසා පින්වතුනි, එවන් ජීවිතයක් අරගෙන යන්නට මේ ධර්ම කරුණු ටික ජීවිතයට ලං කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරන්න. මීට වඩා මං කාලය ගන්නේ නෑ. සෑම දිනම හොඳින් ධර්මයේ ශ්‍රවණය කළා. ශ්‍රවණය කිරීමෙන් පින් සිද්ධ කරගත්තා. සිදු කරගත් උතුම් පුණ්‍ය ඵලය අපට නිවන් අවබෝධයේ පිණසම හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ පියසෙවන
නෙළුව යගිරළ කියන ලිපිනේ පදිංචි වෛද්‍ය දමයන්ති වීරසිංහ මහත්මිය සහ වසන්තා මානෙල් මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් විසින් ප්‍රධාන අරමුණ තමයි මීට වසර 10කට පෙර ආතුව කාලය යාත්‍රා කරන්නට යෙදුණු දයා සෙනෙවි රත්න ආදරණීය මෑණියන් වහන්සේට පියසේන මුදලාලි ආදරණීය පියාණන් වහන්සේට විශේෂඥ වෛද්‍ය කුමාර මහතාගේ මව් දෙමව්පියන් සරත් වීරසිංහ මහතාගේ මව් දෙමව්පියන් හා සහෝදර ලලිත් වීරසිංහ තිලක රත්න තඹවිත මහතාගේ මව් දෙමව්පියන් ඇතුළු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා අපවත්ීව දාල දරණාගම කුසල ධම්ම පින්වත් නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා නමින් කාලේ ආත්‍රා කරන්නට යදුණු සියලුම ඥාතියෝ අපේ මේ පින් අනුමෝදන් වෙත්වා සුගතිගාමී වෙත්වා නිවන් අවබෝධ කර ගනිත්වා යන හැඟීමෙන් සාදු කියලා පින් අනුමෝදන් කරන්න ඒ වාගේම දමයන්ති වීරසිංහ සරත් වීරසිංහ ඇතුළු ඒ පවුල පින්වතුන්ට වසන්තා මානෙල් මහත්මිය හා විශේෂඥ වෛද්‍ය කුමාර මහතා ඇතුළු ඒ පවුල පින්වතුන්ට ඉන්දිරා වීරසිංහ චාමර වීරසිංහ නිසාන්ති වීරසිංහ රම්‍යා වීරසිංහ යන සැමට ජගත් ගුණතිලක කල්යාණී ලියනගේ කමල් ඇතුළු පවුල සියලු දෙනාට කමල් ගුණතිලක මහතා ඇතුළු ඒ පවුල සියලු දෙනාට වාසනා ආර්ය තිලක ගාමිණී ගුණතිලක ඇතුළු ඒ පවුල සියලු දෙනාට දේශක ස්වාමීන් වහන්සේට බෝසත් මාපිය සෙවණේ කාර්ය මණ්ඩලයට බෞද්ධා නාලිකාවේ කාර්ය මණ්ඩලයට ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා රැස්කරගත් උතුම් පින දෙවියන්ට අනුමෝදන් කරනවා අප සෑම දිනාටම මේ පින් හේතු වේවා තුනුරුවන්ගේ ආශිර්වාදයේ ලැබේවා උතුම් වූ සනසීම සතුට උදා වේවා නිදුක් නිරෝගී සම්පත්තිය උදා වේවා අප සෑම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. දෙවියන්ට අපි පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරංති සියලුම පින්වතුන්ට තෙරුවන් සරණ ලැබේවා සාදු 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 එතුමු සදරම දේශනා පවත්තා වදාළ රදවඩුන සිරි මිහිඳු මහාවිද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද රදවඩුනේ ඥානවිමල ගෞරවනීය ස්වාමින් වහන්සේට තව චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදු නාද පවත්තා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු